gue tuh gue sama tuh gue tapi ada kata karena dosa kala ini beda sama di kamu mau kata karena dia ya sama ini desi ya naya pertama gue kata karena ini mana apa pernah baca nih ini kuat desi ya naya prasasta karena ini barang gue lasan nama ini desi ya naya prasasta karena ini apa Inggris ini kita namanya prasasta karena itu optimization kira ek pratibhuva kata karana eki butta api kiyana reshaduling kiyala den kota api me katha karana deyak ne reshaduling local debts ema naththam optimization of local debts kiyanne mokakda kiyana karane mokada ehema kiyannata hetuwa mama me pandi kibeka minna dakuna genuk kawwa me gena oyala monada danna balan kiyawu mukut danne ne den vanija shishyo wetcha api mukut danne naththam අපිට තව මැත් සයන්ස් කරන අය ගැන ආර්ට් කරන අය ගැන කතා කරන්න දෙයක් නෑනේ මේකත් හරියට නිකන් අර මහදවල් මහබෙම්පු වචා අපි දන්නා හිම දෙයක් වුණා කියලා හැබැයි කාගෙන් හරි අහුවොත් මොකක්ද උනේ කියලා මොකක්ද උනේ කියන එක ගැන ගොඩක් දෙනා දන්නේ නෑ ඒක නිසා අපි චුට්ටක් කතා කරමු මොකද වාණිජ ශිෂ්‍ය විදියට අපි දැනගන්නට ඕනේ මේ කියන දේශීය ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ කියන්නේ මොකක්ද කියලා ඒක නිසා අපි හොඳම තේරෙන භාෂාවෙන් දන්න සිංහලෙන් ඒ ගැන චුට්ටක් කතා කරන්නට අපි පොඩ්ඩක් උත්සාහ කරමු දැන් ඇත්තටම මේ වීඩියෝ එක දකින මේ විශේෂ ප්‍රාමාණික දැනුමක් තියෙන උදවිය අපිට වයින් දෙපා පුස් කියන්න එපා මෙච්චර සරල වෙයි මේ ගැන කියන්න කියලා මොකද නොදන්න මනුස්සයාට තේරෙන්න කියනවා කියන එක යම් වියෝගයක් අපි ඉන්නවා බලමු එතකොට කෙලෙසක කෝ වේවා මේ කියන මේ දේශීය ණය ප්‍රතිවිරුද්ධ කරන්නේ එහෙම නැත්නම් ප්‍රසස්ත කරදී කියන කාරණේ හරියට ඉන්නේ කොයි වෙලාවද එහෙම ඉන්නේ අපිගත්තු ණය අපිට නිවන්ත බැරි වුණා දැන් මේ අපිගත්තු ණය කියලා කියන්නේ රටක් විදිහට ශ්‍රී ලංකාව ගත්තු ණය අපිට නිවන්ත බැරි වුණා අපි මුලින්ම බලමු අපිගත්තු ණය ගැන මේ බලන්න අපි අරගෙන තියෙනවා US ඩොලර්ස් බිලියන 83ක ණය ආසන්න වශයෙන් US ඩොලර්ස් බිලියන 83 චුටි ගන්න සුළුපටු ගන්නක් නේ එතකොට මේ US ඩොලර්ස් බිලියන 83ක ණය අපි කාගෙන්ද ගත්තේ අපි ප්‍රධාන පාර්ශ්ව දෙකකින් ගත්තා එකක් තමයි විදේශීය ණය මොකක්ද පළවෙනි එක විදේශීය ණය අපි අරගෙන තියෙනවා ඒ කියන්නේ අපි කියනවා මේවට external debts එහෙම නැත්නම් foreign loan අරගෙන තියෙනවා දැන් කාගෙන්ද අපි මේ foreign loan ගත්තේ එකක් තමයි ද්විපාර්ශ්වීය ණය ඒ කියන්නේ bilateral loans කියලා ඉංග්‍රීසියෙන් කියනවා කියන්නේ අපි යම් රටකින් ණයක් ගන්නවා උදාහරණයක් විදිහට ලංකාව කියලා චීනෙන් ණයක් අරන් නොරොච්චෝරේ තාපෝවිදලි වගේ කාරයක් හදුවා එතකොට අන්න ද්විපාර්ශ්වීය ණය එතකොට බහුපාර්ශ්වීය ණයක් අපි විදේශීය වශයෙන් අරගෙන තියෙනවා මොකක්ද බහුපාර්ශ්වීය ණයක් කියලා කියන්නේ ඒ කියන්නේ රටවල් කිහිපයකින් සතුන්ලක් යම් ඒජන්සි එකකින් එහෙම නැත්නම් යම් මූල්‍ය ආයතනකින් අපි ණයක් අරන් තියෙනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් අරගන්නවා අන්න ඒක අපි කියනවා බහුපාර්ශ්වීය ණයක් කියලා ඒ වගේම මේ කලින් කියපු ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය ණයවලට අමතරව ශ්‍රී ලංකාව තවත් ණය වර්ගයක් අරගෙන තියෙනවා ස්වයීත්ව බැඳුමකට අපි කියනවා sovereign bonds issue කරලා ණය අරගෙන තියෙනවා මේ ණය මොන ණයද විදේශීය ණය එතකොට දැන් මේ දවස්වල ප්‍රතිවිරුද්ධව ගත කරන්න උත්සාහ කරන්නේ ඔය කියන විදේශීය ණය නෙමෙයි මොනවද දේශීය ණය දේශීය ණය ඒ කියන්නේ ලංකාව දේශීය වශයෙන් ණය අරගෙන තියෙනවා කාගෙන් රටේ මහජනතාවට කොහොමද මෙන්න මේ කියන ක්‍රම තුනද පළවෙනි ක්‍රමය තමයි බාණ්ඩාගාර විල්පත් නිකුත් කරන ණය ගන්නවා ඔන්න දැන් ඔබ කියාවේ බුදු අම්මෝ අපිට මේ බාණ්ඩාගාර විල්පත් කියන එක තේරෙන්නේ නැහැ චුට්ටක් ඉවසන්න අපි කියනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා ට්‍රෙෂරි බිල්ස් ඊගාව වගේ තමයි බාණ්ඩාගාර වැඳුම් කරවලින් ණය ගන්නවා බාණ්ඩාගාර වැඳුම් කර ට්‍රෙෂරි බොන්ඩ්ස් ඊගාව වගේ තමයි සම්වර්ධන වැඳුම් කරවලින් ණය ගන්නවා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් මෙන්න මේ කියන දේශීය මූලාශ්‍රවලින් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රජය අරගෙන තියෙනවා ඩොලර් බිලියන 41.5ක් ණය මෙන්න මේ කියන දේශීය ණය දැන් අපිට ගෙවා ගන්න බැ ගෙවා ගන්න බැරි නිසා ගන්න විකල්පවලට අපි කියනවා දේශීය ණය ප්‍රතිවිරුද්ධ කරගන්න
අපි චුට්ටක් ඒක කරන්නේ කොහොමද කියලා කතා කරමුද කලින් මොනවද මේ භාණ්ඩාගාර විපත් භාණ්ඩාගාර බෙදුම් කරපා සම්වර්ධන බෙදුම් කර කියන්නේ කියන කාරණේ චුට්ටක් දැන්වත් තිබු. දැන් හිතන්නකෝ මෙතන ඉන්න පුතෙක් ගිහිල්ලා ගමේ පොලී මුදලාලිගෙන් ණයක් ගන්නවා. පොලී මුදලාලි නිකම් ණය දෙනවද? නෑ. ඔයාගෙන් ඇපීට දෙයක් සුරැකුම් විදිහට දෙයක් ඉල්ල ගන්නවා. එතන උකසක දෙයක් ගන්නවා. දැන් මෙතන දිනය ගන්න කවුද? ශ්‍රී ලංකා රජය. ඉතින් රජය මොනවද උකසට දෙන්නේ? රජය දෙනවා අපිට පොටි කොල කෑල්ලා. මොකක් දෙනවා? කොල කෑල්ලා. ඒ කොල කෑල්ලට විතක බිල්පත් විතක බැඳුම් කර තවත් විතක සංවර්ධන බැඳුම් කර කියලා අපි කියනවා. මේ කොලේ මොනවද තියෙන්නේ? ඉතා සරලව ගත්තෝ. ගත්තු ණය මුදල කීයද? ඒ ණය මුදල ආපහු ගෙවන්නේ කවද්ද? ඒ ණය මුදලට ගෙවන පොලිය කීයද කියලා අනිවෙන්න මේ කොල කැරි තුනේ තියෙනවා. ඉතින් ඒ අතේ පළවෙනි කොලේ තමයි භාණ්ඩාගාර බිල්පත්. රජ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා ණය ගන්නේ කෙටි කාලයකින් ආපහු ගෙවන්න. ඒ කියන්නේ අවුරුද්දකට වඩා දුර කාලයකින් ආපහු ගෙවන්න නම් ණය ගන්නේ භාණ්ඩාගාර බිල්පත් කියන කොලයක් ඉෂුව කරලා නිකුත් කරලා. ඊට පස්සේ භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකින් නම් ආපසු ගෙවන්නේ අන්න භාණ්ඩාගාර බැඳුම් කර කියන පොලී නිකුත් කරලායි ණය ගන්නේ. ඊගා වර්ගය පහයි සංවර්ධන බැඳුම් කර. ඩිවලොප්මන්ට් බොන්ඩ්ස් කියන්නේ මොකක්ද? මේ ඩිවලොප්මන්ට් බොන්ඩ්ස් කියලා කියන්නේ මේක දේශීය වශයෙන් තමයි ණය ගත්තේ. හැබැයි ණය ගත්තේ ඩොලර් ටර්ම්ස් වලින්. ඒ කියන්නේ රුපියල් වලින් නෙමෙයි ණය දුන්නේ ඩොලර් වලින් වී ණය දුන්නේ. එහෙනම් ඩොලර් වලින් ණය ගන්නත තමයි මේ කියන සංවර්ධන බැඳුම් කර කියන જાතිය නිකුත් කළේ. දැන් ඔබට පැහැදිලි දේශීය වශයෙන් ආන්දු ණය අරගෙන තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා බැඳුම් කර නිකුත් කරලා සංවර්ධන බැඳුම් කර නිකුත් කරලා. එහෙනම් මේ ක්‍රමයට ගත් ණය දැන් අපිට ආපහු ගෙවන්න බැහැ. එහෙනම් ආපහු අපහසුයි. ඒ වෙනුවෙන් ගන්න විකල්ප ක්‍රියාමාර්ග තමයි මෙන්න මේ කියන ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා කියන්නේ. ඒ විකල්ප මොනවද කියන එක අපි ඊටවට කතා කරමු. හරි. දැන් අපි ඕගොල්ලන්ට කිව්වනේ මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ නැත්නම් ප්‍රසස්ත කරන්නේ කියන කතාව එන්නේ ගත්ත ණය ගෙවන්න බැරි හින්දා. දැන් අපි බිලියන 83ක් ණය අරගෙන තියෙනවා. ඒකෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 41.5ක්ම 41.5ක්ම තියෙන දේශීය වශයෙන් ගන්නවා. දැන් මේ දේශීය වශයෙන් ගත්ත ණය ගෙවන්න බෑ. එහෙනම් අපිට තියෙන විසඳුම් මොනවද? සාමාන්‍ය විසඳුම තමයි. දැන් හිතන්නකො මෙතන ඉන්න අපුද කවුද නම? ෂේහාන් ඉන්නවා. මෙතන ඉන්න අතුමේ කවුද දුවගේ නම? මලිති. මලිති මොකද කරන්නේ? ෂේහාන්ගේ ණයක් ගන්නවා. මලිති ඇවිල්ලා ෂේහාන්ට කියනවා, ෂේහාන් අයියා මට හදිසි අතමාරුවක් කරගන්න බැයිද? රුපියල් 100ක්. මම ඔයාට මාසෙකින් පස්සේ ගෙවන්න. මතේ 110ක පොලියකුත් එක්ක ගෙවන්න. ගදී එහෙමනේ කියන්නේ. අන්න එහෙම කියලා දැන් මලිති මං ඉබව ෂේහාන් අයියා බබාගෙන් ණයක් ගන්නවා. අතිශයින් පැහැදිලිනේ. මලිති ෂේහාන්ගෙන් ගත්තා. කීයද ගත්තේ? 100. දැන් මාසයක් යන. දැන් මාසෙ ගියාට පස්සේ මලිති ෂේහාන්ට සල්ලි ආපහු ගෙවන්න ඕනේ. දැන් පොලි ගෙවන්න විදිහක් නැහැ. අන්න මෙතෙන්ට එනවා. පොතෙන්ටද ප්‍රතිව්‍යුහගත කරන්නට එනවා. අපි ඒකට ලස්සන නමක් දාලා කියනවා ප්‍රසස්ත කරණය. දැන් මලිතිට තියෙනවා විසඳුම් තුනක්. පළවෙනි විසඳුම තමයි මලිතිට පුළුවන් හේයාකට් එකක් කරන්න. ඒ හේයාකට් එක ඒ කියන්නේ මුණ්ඩේ කපනවා වගේ එකක්. ඇත්තටම හේයාකට් කියන්නේ මුණ්ඩේ කපනවාට. නමුත් මෙතන හේයාකට් කිව්වේ එහෙම නෙවෙයි. මලිති කියනවා ෂේහාන්ට ගිහිල්ලා, ෂේහාන් අයියා මං 100ක් ණය ගත්තා තමයි. නමුත් මට දැන් 100ක් ගෙවන්න විදිහක් නැහැ. මම ඔයාට 70ක් ගෙවන්න. එතකොට ඉතුරු 30 ණය දීපු ෂේහාන්ට නැති වෙනවා. අන්න හේයාකට් එක. එහෙනම් ප්‍රතිව්‍යුහගත කරන්නේ පළමු අවස්ථාව තමයි ගත්තු ණය මුදල සම්පූර්ණයෙන් ගෙවන්නේ කොටසක් ගෙවනවා. හේයාකට් එක කුණ්ඩේ කරලා කපලවලම ඉතුරු කරලා ගෙවන්නේ නැහැ. ඒ වගේ පැහැදිලිනේ හේයාකට් එකක් කියන්නේ ගත්තු ණය මුදලින් කොටසයි ගෙවන්නේ ඉතුරු ටික ගෙවන්නේ නැහැ. මොකක්ද කියන්නේ? හේයාකට් එක. අන්න මලිතිට තියෙන පළවෙනි විසඳුම. මේ විසඳුම ශ්‍රී ලංකා ආණ්ඩුවටත් තියෙනවා. අපි
දන්නේ නැහැ ඒකක් අන්තිමේ විසඳුමට යයිද කියලා මේක පස්සේ බලමු දෙවන කාරණේ තමයි ගෙවන්න තියන කාලය දික් කරනවා දැන් මලිත කිව්වනේ මාසයකට පස්සේ 110ක පොලියක් එක ගෙවන්නම් කියලා මලිත කිව්ව ශේහාමයිට කියනවා ශේහාමයියා මට නම් දැන් ගෙවන්න බෑ මට තව මාසයක් දෙන්න මෙයා මම මාස දෙකකින් ගෙවන්න අන්න ගෙවන්න තියෙන මුදල මොකදලේ පුතේ දික් කරගත්තා අන්නේ ඒ විකල්පයටත් යන්නට පුළුවන් තුන්වෙනි විකල්පේ වාට මතකද මලිත කොහොමද ණය ගත්තේ 110ක පොලියක් ගෙවන්නම් කියලායි ණය ගත්තේ දැන් කියනවා අනේ මට 110ක පොලියක් ගෙවන්න බැන්නේ ආ මං 102ක් ඔයාට ගෙවන්න අන්න තවත් විකල්පයක් දැන් අපි බලමු ශ්‍රී ලංකා ආණ්ඩුව අර බාණ්ඩාගාර බැඳුම් කර බාණ්ඩාගාර බිල්පත් සංවර්ධන බැඳුම් කර හරහාගත් ණය සම්බන්ධයෙන් මේ විකල්ප තුනෙන් කුමන විකල්පයද යෝජනා කරන්නේ අන්න ඒකට තමයි කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා අපි බලමු ශ්‍රී ලංකා ආණ්ඩුව විසඳුම් මොන වගේ වෙයිද කියලා හොඳයි දැන් අපි සරකලා බලමු අර කියන විකල්ප තුන වාට මතකද එකක් එයා කට්ටක ඊගාවට පොලිය අඩු කරලා ගෙවනවා අනිත් අතට ගෙවන්න තියෙන කාලේ පිටිපස්සට දානවා ඔන්නෝය කියන විසඳුම් වලින් දැන් ශ්‍රී ලංකා ආණ්ඩුව අර දේශීය වශයෙන් ණයකත්වයට මොනවද දීලා තියෙන විසඳුම් කියලා අපි සරලව ඉතා විග්‍රහ සලකා බලමු හා පළවෙනි වර්ගයේ තමයි බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන අවුරුද්දකට වඩා අඩු කාලයකින් ණයගත් දේවන්නේ බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා මේ කියන ප්‍රසස්තකරණයට ලක් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තියෙන 162ක් විතරක් වන බාණ්ඩාගාර බිල්පත් පමණයි අනිත් පාර්ශ්වයන් සතුව තියෙන දේවල් ප්‍රතිවිහගත කරන්නේ නෙමෙයි දැන් මොබයි මේක හතර බීවි කතාවක් නේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඒතර ඔවුන් සතුව මේ 162ක් තියෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. සරලව හිතන්නකෝ ආණ්ඩුවට ඉස්කෝලයක් හදන්න තියෙනවා. ණයක් ඕනේ. සල්ලි නේ. ණය ගන්නවා. මොනවද නිකුත් කරලාද ගන්න හදන්නේ? බාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා. කවුද රජයේ වෙනුවෙන් බාණ්ඩාගාර බිල්පත් කියන පොලේ විකුණන්නේ? ශ්‍රී ලංකා මහ බැංකුව. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව විකුණන්න මේ දේශීයක විකුණන්නේ විකුණන්න හැදුවට ඉල්ලන්නේ නෑ අපි විකුණන්න හදන තරම් ප්‍රමාණයක් මහ ජනතාව හරි මේ බාණ්ඩාගාර බිල්පත් ගන්න අය ඉල්ලන්නේ. එතකොට කාටද ගන්නද? එතකොට ඉතින් මහ බැංකුවටම සිද්ධ වෙනවා ඔවුන් නිකුත් කරන බාණ්ඩාගාර බිල්පත් ටික ආපහු ගන්න. ඒ කියන්නේ මහ බැංකුව සතුව ඉවුවට සල්ලි තියනවද? මහ බැංකුව ඉවුව ගන්නේ සල්ලි අච්චු ගහලා මනි ප්‍රින්ට් කරලා වහ බැංකුවම බාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්නවා. අන්න ඒ විදිහට මිලදීගත් බාණ්ඩාගාර බිල්පත් තියෙනවා සමස්ත බාණ්ඩාගාර බිල්පත් වලින් 162. ඔන්නෝය 62 පමණ 162 පමණ ප්‍රතිවිහගත කරන එක ලක් කරනවා කියලයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ අනිත් පාර්ශ්වයන් සතුව තියෙන බාණ්ඩාගාර බිල්පත් වලට අත තියන්නේ. එහෙනම් මොකද දැන් බාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් පැහැදිලි රජයේ ස්ථාවරය. ඊගා බාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් මොකක්ද ශ්‍රී ලංකා රජය කියන්නේ? මේ බාණ්ඩාගාර බැඳුම් කර කියන දිගු කාලීන ණය කරන්නේ වැඩි වශයෙන්ම ආයෝජනය කරලා තියෙන්නේ ලංකාවේ තියෙන වාණිජ බැංකු. ඒ කියන්නේ රාජ්‍ය බැංකු දෙක වෙන ලංකා බැංකුවත් මහජන බැංකුවත් අතුරු ඕගොල්ලෝ ගන්න කමර්ෂල් බැංකු HNB NDB ඉන්ටර්නැෂනල් වෙදී මේ සම්පත් බැංකු ආදී මේකිනුගේ වාණිජ බැංකු විසින් ආයෝජනය කරලා තියෙනවා බාණ්ඩාගාර බැඳුම් කරවල. ඉතින් වාණිජ බැංකු වල තියෙන කාගේ සල්ලිද? දෙයප්පල අපේ සල්ලි අපි ගිහින් බැංකු වල දාන සල්ලි තමයි බැංකු ගිහින් බාණ්ඩාගාර බැඳුම් කරවල ආයෝජනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ සල්ලි. ඊගාවට බාණ්ඩාගාර බැඳුම් කරවල විශාල වශයෙන් ආයෝජනය කරලා තියෙනවා EPF ETF අරමුදල් සේවක ප්‍රසාදක සේවක නිත්‍යයන්ගේ බාහිර අරමුදල් වල තියෙන සල්ලි. දෙයනේ ඉව්වගේ තියෙන කාගේ සල්ලිද? අපේ සල්ලිනේ අපේ සල්ලිදී ඊගා වර්ගයේ පුද්ගලික ආයෝජක දැන් සෙන්ට්‍රල් බැංකක ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් මොනවද කියන්නේ ඒගොල්ලෝ ඉතා පැහැදිලිව කියනවා බාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් වාණිජ බැංකු වල කොටහට අත තියන්නේ නැහැ ඒ කියන්නේ වාණිජ බැංකු පිළිදීගත් බාණ්ඩාගාර බැඳුම් කර සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිරූපගත කරන්නේ නැහැ ඒවා ඒ කියන විදිහට ඒ
එකගවිච්ච විදිහට එකගවිච්ච දිනවකවාන් වල අදාළ පොලිස් සමග ගෙවනවා. ගැටලුවක් නැහැ. ඊගාවට මේ EPF සහ ETF පරමදාන් වලින් මිලදී ගත්තු බාහිකාකාර වැදගත් සම්බන්ධයෙන් රජයේ යෝජනාවල් දෙකක් ගෙනාවා. පළවෙනි එක තමයි ඒගොල්ලෝ කියනවා 2025 අවුරුද්ද වෙනකන් මේ EPF ETF පරමදාන් වලින් සිදු කරපු බාහිකාකාර වැදගත් කරන මිලදී ගැනීම සම්බන්ධයෙන් ගෙවන වාර්ෂික පොලිය 112යි. 2025 පස්සේ ගෙවන පොලිය 109යි. දැන් මොකද තනවා මේකින් වෙන අවාසිය මොකක්ද? වෙළඳ පොලේ බාධාකම වැදගත් කරන පොලිය අනුපාතය 130 කරලා ගියා. එතකොට මෙහිම ප්‍රතිවිභවගතකරණයක් කළේ නැත්නම් EPF අරමුදලට පොලිය විශාල වශයෙන් එනවා. දැන් මේන පොලිය 112 දක්වා අඩු වෙනවා. 2025 වෙනකන් 112යි. 2025 පස්සේ 109යි. එහෙම නැතුව මේ EPF එකේ ETF එකේ සල්ලි ආපහු ගන්න යන මිනිස්සුන්ට වයස ගිහිල්ලා 55 වෙනලා ඒ සල්ලි ආපහු ගන්න යන මිනිස්සුන්ට ඒ සල්ලි ආපහු ලැබෙන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒව නිකන් බොරු බිල්ලන්ගේ කතා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අර පොලිය පමණක් 112 වෙන 12යි ගෙවන්නේ 2025 වෙනකන්. ඊට පස්සේ ගෙවන්නේ 109යි. එහෙම නැත්නම් තව විකල්පයක් දුන්නා. තව විකල්පයක් තමයි මේ අරමුදල් සම්බන්ධයෙන් මේ අරමුදල් වලට දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අය කරන ආදායම් පතු අනුපාතිකය 114යි. වැරදි විදිහට හිතන්න එපා. EPF එකේ ETF එකේ සල්ලි ආපහු ගත්තත් ආපහු ගන්න මිනිස්සුන්ට tax එක ගන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේ අරමුදල සතුව විශාල මුදලක් තියෙන නිසා අරමුදලට ගන්න tax එක. එහෙම නැත්නම් ආදායම් පත්ත 114 rate එකේ තිබෙක 130 දක්වා වැඩි කරගන්නට ආණ්ඩුව උත්සාහ කරනවා. අර මම කලින් කියපු විකල්පය හෝ ඒ කියන්නේ අර 2025 වෙනකන් 112 කරනවා ඊට පස්සේ 109 කියන විකල්පය හෝ නැත්නම් අර මුතනෙන් අය කරන බද්ද 114 සිට 130 දක්වා වැඩි කරනවා කියන එක තමයි ආණ්ඩුව කරපු යෝජනාව උනේ. ඉතින් මේ වගේ කුමන දෙයක් ක්‍රියාත්මක වෙවිද කියන එක සම්බන්ධයෙන් තවමත් දන්නේ නැහැ. එහෙම නැතුව මේ බැංකුවල දාලා තියෙන සල්ලි අපිට අහිමි වෙනවා. එහෙම නැත්නම් EPF එකේ ETF එකේ සල්ලි අපිට අහුගන්න බැරි වෙනවා. ඒ වගේ තත්ත්වයක් කිසිසේත්ම ඇති වෙලා නැහැ. මේ වෙලාවේදී ඇත්තටම රටක් විදිහට මගේ පුද්ගලික මතයට අනුව දේශීය ණය ප්‍රතිවිරෝධක ක්‍රමයක අපි යුතුමයි අපට වෙනත් විකල්ප නොමැති නිසා. මම හිතනවා මම විශ්වාස කරනවා කියන්නේ ඕගොල්ලන්ට යම් දැනුමක් මොකක්ද මේ ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් රිෂිඩුගේ කියන නැත්නම් ඔප්ටිමයිසේෂන් කියන එකේ අදහස් කලේ මොකක්ද කියන එක ගැන යම් පුංචි හැඳින්වීමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් ඒ දැනුම ඔබට ලැබුණා නම් ඒක නම් අපිට චුට්ටක් සදාන් කරොත් අපි වෙහෙමින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් ආයි